හෙලෝ කොහමද ඉතින්? ඔන්න අදත් අපි පැකේජ් එකක් ගෙනල්ලා තියෙනවා අන්බොක්ස් කරලා බලන්න. ඔයාලට පේන ඇති බැලුවොත් මං අදත් දවසෙන් ගෙනාපු අයිටම් එකක් තමයි තියෙන්නේ. ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා. ඔයාලට කලින් වීඩියෝස් බලලා තියෙනවා නම් සෙටප් එකේ පොඩි වෙනසක් බලා ගන්න පුළුවන්. සෙටප් එක පොඩ්ඩක් වෙනස් කරන්න හිතුවා. ඒ වගේම ඔයා මගේ කලින් ලැප්ටොප් වීඩියෝ එක බැලුවා නම් ඒකේ අන්තිම ටික කරලා තියෙන්නේ මේ සෙටප් එකේම තමයි. ඒ වගේම ඉස්සරහට එන වීඩියෝස් තුත් මේ සෙටප් එකේම තමයි ඔයාලට බලා ගන්න වෙන්නේ. එහෙනම් අපි පැකේජ් එක පැත්තරයන් අද ගෙනල්ලා තියෙන්නේ ටිකක් පොඩි පැකේජ් එකක් තමයි අද බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මුලින්ම වෙනදා වගේ අපි බලමු අද ගෙනල්ලා තියෙන අයිටම් එක මොකක්ද කියලා. මේක තමයි අද ගෙනාපු අයිටම් එක. මිනි ස්පීකර් එකක්. මේකේ නම තියෙන්නේ මිනි බූස් බ්ලූටූත් ස්පීකර් කියලා. මේකේ ප්‍රයිස් එක උනේ 1895යි. ඒ වගේම කලින් ගෙන්නපු අයගේ හොඳ රිවිව්ස් තිබ්බා. ඒ නිසා බලලා තමයි මම ගෙන්නුවේ. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් අන්බොක්සින් එකට. ඔන්නේ නම් පැකේජ් එක අයින් කරගත්තට පස්සේ මේ විදිහට තමයි බොක්ස් එක වලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන උඩින්ම ගහලා තියෙනවා mini portable bluetooth speaker කියලා. M1 music. ඒ වගේම මේකේ කලර් එක red තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. ඔය විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි unbox කරගෙන sound එක check කරලා බලමු. මෙන්න මේ විදිහට තමයි අයිටම් එක තියෙන්නේ. ඒ වගේම බොක්ස් එකේ තව මෙල්ලගෙන යනවා වගේ දාගන්න පුළුවන් බෙල්ට් එකක් හම්බෙලා තියෙනවා. බොක්ස් එකේ ඒ ටික තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. අපි එහෙනම් බොක්ස් එක පැත්තකින් තියාගමු. අපි එහෙනම් අයිටම් එක පැත්තට යමු. මුලින්ම අපිට චාර්ජින් කේබල් එක හම්බෙලා තියෙනවා. මයික්‍රෝ USB කේබල් එකක් මේ පැත්තකින් තියාගමු. එහෙනම් අයිටම් එක මෙන්න මේ විදිහට තමයි අයිටම් එක තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මගේ අල්ලුවට තියාගත්තම කොච්චර පොඩිද කියලා මේක. ඔය විදිහට තමයි තියෙන්නේ මගේ මේ ඇඟිල්ල ඇඟිලි පුරුක්ක්ක් වගේ උස තමයි තියෙන්නේ මේක. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. අපි එහෙනම් මේක ඔන් කරලා ෆෝන් එකට කනෙක්ට් කරගෙන බලමු සවුන්ඩ් කොහොමද කියලා. මේකේ මෙතන චාර්ජින් පෝට් එක ඔයාලට බලා ගන්න පුළුවන්. මේක තමයි තියෙන්නේ මෙතන මේ ටැග් එක දාගන්නවා නම් එතෙන්ට පොඩි සිදුරක් තියෙනවා. ඒකට දාගන්න පුළුවන්. ඒ වගේම මේකේ පවර් බටන් එක තියෙන්නේ මෙන්න මෙතන. ඒක ප්‍රෙස් කරගෙන ඉන්න තමා තියෙන්නේ. මෙන්න ඔයගේ සවුන්ඩ් එකක් එක්ක ඕන නම් අපි එහෙනම් ෆෝන් එකට කනෙක්ට් කරගෙන බලමු සවුන්ඩ් කොහොමද කියලා. අපි එහෙනම් මෙන්න මේ නොබොබ්‍රයිට් මියුසික් එක ප්ලේ කරගෙන බලමු. ඔන් දෙඩි කරමු. ඇත්තටම හොඳ සවුන්ඩ් එකක් තියෙනවා මේකේ. මේකේ ප්‍රමාණෙත් එක්ක බැලුවාම මං ඇත්තටම හිතුවේ නැහැ මේ ප්‍රයිස් එකයි මේ සයිස් එකයි එක්ක බැලුවාම සවුන්ඩ් එක
ලිය දිබ්බත් හොඳ ලවුඩ් සවුන්ඩ් එකක් තියෙනවා. ඇත්තටම සවුන්ඩ් එක ගැන කිව්වොත් ප්‍රයිස් එකයි මේ සයිස් එකයි බැලුවම සවුන්ඩ් එක නම් හොඳටම තියෙන කියලා කියන්න පුළුවන්. මේක අරගෙන පුවත් ඉන්න ඇති කියලා හිතනවා වීඩියෝ එක බලන පළවෙනි කමෙන්ට් එකක් දාගෙන යන්න. මේකේ බැටරි ලයිෆ් එක එහෙම කොහොමද කියලා මම ඒක චෙක් කරේ නැහැ නේද? දැන් නම් බැටරි 100% කියලා වැඩිලා තියෙනවා. පළවෙනි කමෙන්ට් එකක් දාගෙන යන්න පාවිච්චි කරන්නේ නැහැ බැටරි ලයිෆ් එක කොහොමද කියලා. සවුන්ඩ් නම් ඇත්තටම හොඳයි අපිට සාමාන්‍ය පාවිච්චියට අවුලක් නැහැ වගේ. අවිදිරම තමයි තියෙන්නේ අයිටම් එක. ඒ වගේම ඉස්සර වගේම ගිව්අවේස් එහෙම දෙන්න අයිඩියා එකක් තියෙනවා. අපි මේ දේවල් ගැන ඉස්සරහට බලමු. එහෙනම් අද අයිටම් එක ඔය විදිහට තමයි තියෙන්නේ. ඉස්සරහට ගේන්න ඕන දේවල් මොනවද කියලාත් පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ දේවල් බලලා ඉස්සරහට ගේන්න. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉස්සරහටත් වැඩි කතා වෙන්නේ නැති මේ වගේ පොඩි පොඩි ගැදට් ගොඩක් ගැන කතා කරන්න තියෙනවා. එහෙනම් අදට ගිහින් එන්න. Goodbye.